තුන එක හය චතු බ්‍යුහාර විභංගෝ ධර්මයේ විතට ගෙන යාමේ සතර ලක්ෂණයන් බෙදා දැක්වීමයි එහිදී චතු බ්‍යුහාර යනු කුමක්ද මෙය නිරුක්ති අභිප්‍රාය ආදී වශයෙන් වදාළ ගාථාවයි එනම් ව්‍යංජනයන් මුල් කරගෙන සූත්‍ර දේශනාව විග්‍රහ කිරීම හේවත් නිරුක්තියද එම දේශනාව තුළින් අදහස් කරන ලද දේද දේශනාවට පසුබිම් වූ කරුණුද පූර්වාපර සංදි ගැළපීමද සෙවිය යුත්තාහ එහි නිරුක්ති අනුකුමක්ද පදයන් හා බැඳී ඇති යම් නිරුක්තියක් ඇද්ද එයයි අවබෝධ කළ යුතු යම් ධර්මයන් පිළිබඳව නම් වශයෙන් ගත් දැනීමයි යම් කලක භික්ෂුව අර්ථේ නම දනීද ධර්මේ නම දනීද ඒ අයුරින් ධර්මයේ ව්‍යවහාරයට නම්මයි හේවත් පැහැදිලි කරයි මෙබඳු භික්ෂුව අර්ථේ දක්ෂ අත්ත කුසලයයිද ධර්මේ දක්ෂ ධම්ම කුසලයයිද ව්‍යංජනෙහි දක්ෂ ව්‍යංජන කුසලයයිද ධර්ම විග්‍රහයෙහි දක්ෂ නිරුක්ති කුසලයයිද පූර්වාපරයේ ගැළපීමේ දක්ෂ පුබ්බාපර කුසලයයිද දේශනාවේ දක්ෂ දේශනා කුසලයයිද අතීතේ අරඹයා ඇති පැනවීම වල දක්ෂ අතීත අධිවචන කුසලයයිද අනාගතයේ අරඹයා පැනවීම වල දක්ෂ අනාගත අධිවචන කුසලයයිද වර්තමානයේ පැනවීම වල දක්ෂ පච්චුප්පන්න අධිවචන කුසලයයිද ස්ත්‍රී ලිංග වචන පැනවීමේ දක්ෂ ඉත්තාදි වචන කුසලයයිද පුරුෂ ලිංග වචන පැනවීමේ දක්ෂ පුරිසාදී වචන කුසලයයිද නපුංසක ලිංග වචන පැනවීමේ දක්ෂ නපුංසකාදී වචනේ කුසලයයිද ඒක වචනෙහි දක්ෂ ඒකාදී වචන කුසලයයිද නොඑක් වචනෙහි දක්ෂ අනේකාදී වචන කුසලයයිද කියනු ලැබේ මෙසේ ජනයා අතර ව්‍යවහාර වන සියලු නිරුක්තීන්ද සියලු ව්‍යවහාරයන්ද කිව යුත්තාහ මෙය නිරුක්ති පද සංහිතාවයි එයි අදහස් කරන ලද දේ කුමක්ද ධම්මෝහවේ රක්කති ධම්මචාරින් චත්තම් මහන්තං යතාවස්ස කාලේ ඒසානි සංසෝ ධම්මේසු චින්නේ න දුක්ඛතින් ගච්ඡති ධම්මචාරීති තේර ගාථා පාළි ධම්මිකක් තේර ගාථා ධර්මේ ඒකාන්තේම ධර්මේ හැසිරෙන්නව රකි මහ වර්ෂාවක් ඇති කල්හි ලොකු කුඩය ඒ දරා සිටින්නව රකින්නේ යම්සේද එසේමය මනවින් පුරුදු කළ ධර්මේ අනුසස්මයයි ධර්මේ හැසිරෙන කෙනා සතර අපාය ආදී දුගතෙහි නොයයි මේ දෙසුමේදී භාග්‍යවතුන් වහන්සේගේ අදහස කුමක්ද යම් කෙනෙක් සතර අපායෙන් මිදෙනු කැමති වන්නාහුද ඔහු ධර්මේ හැසිරෙන්නෝ වන්නාහ යන්නයි මේලා භාග්‍යවතුන් වහන්සේගේ අදහස මෙයයි චෝරෝ යතා සන්දි මුකේ ගහීතෝ සකම් මුනා අඤ්ඤතේ බජ්ජතේ ච ඒවං අයම් පෙච්ච පජා පරත්ත සකම් මුනා අඤ්ඤතේ බඤ්ඤතේ චාති මජ්ක්‍ධිම නිකාය රට්ඨපාල සූත්‍රයේ යම්සේ ගෙවල් අතර සන්ධියේදී අල්ලා ගන්නා ලද සොරෙක් තමන්ගේ සොරකම් හේතුවෙන් නැසීම් බැඳීම් ආදියට ලක් වෙයිද එසේයින්ම මේ සත්ත්ව ප්‍රජාව මරණින් මතු පරලොවදී
තමන්ගේ පෞකම් හේතුවෙන් නැසීම් බැඳීම් ආදියට ලක් වේ. මේ දෙසුමේදී භාග්‍යවතුන් වහන්සේගේ අදහස කුමක්ද? චේතනාත්මකව කරන ලද රැස් කරන ලද දුක් වේදනා උපදවන කර්මයන්ගේ අනිෂ්ට වූ අමිහිරි වූ විපාක විඳින්නට සිදුවන්නේ යන්නයි. මෙහිලා භාග්‍යවතුන් වහන්සේගේ අදහස මෙයයි. සුඛකාමානි භූතානි යෝ දණ්ඩේන විහිංසති අත්තනෝ සුඛමේසානෝ පෙච්චසෝ න ලබතේ සුඛාන්ති. උදාන පාළි දණ්ඩ සූත්‍රය. සත්වයෝ සැපයට කැමැත්තේය. යමෙක් එබඳු සත්වයන්ට දඬුවමින් හිංසා කරයිද, තමාගේ සැප සොයන ඒ හිංසාකාරී පුද්ගලයා පරලෝගොස් සැපයක් නොලබයි. මේ දෙසුමෙහිදී භාග්‍යවතුන් වහන්සේගේ අදහස කුමක්ද? යම් කෙනෙක් සැපයෙන් ප්‍රයෝජන ඇත්තාහු වෙද්ද ඔහු පව්කම් නොකරන්නාහුය. මෙහිලා භාග්‍යවතුන් වහන්සේගේ අදහස මෙයයි. මිද්දී යදා හෝති මහග්ග සෝච නිදායිතා සම්පරිවත්තසායි මහවරා හෝච නිවාප පුට්ටෝ පුනප්පුනං ගබ්බ මුපේති මන්දෝති. ධම්මපදය නාගවර්ගය. යම් කලෙක නිදිමතින් පීඩිතව සිටිමින් බොහෝ කොට අනුභව කරන්නේ වෙයිද, හැම විටම නිදා වැටෙන සුළු ඌයේ ඒ මේ අත පෙරලෙමින් නිදන්නේ වෙයිද, ඌරු කොටුවක ඌරු කෑමකා තර වූ මහා ඌරෙකුසෙයින් අඥාන පුද්ගලයා නැවත නැවතත් මව්කුසක් වෙත යයි. මේ දෙසුමේදී භාග්‍යවතුන් වහන්සේගේ අදහස වූයේ කුමක්ද? යම් කෙනෙක් ජරාවෙන් මරණයෙන් දුකට පත්වන්නා වූද ඔහු පමණ දැන ආහාර වැළඳීමෙන් යුක්තව ඉඳුරන්හි වසාගත් දොරටු ඇතිව රෑ පෙරයාමෙහිත් පසුයාමෙහිත් නිදිවැරීමෙන් යුක්තව වීර්යෙන් කුසල් දාමි විදර්ශනා වඩමින් ස්ථවිර නවක මධ්‍යමු සබ්‍රක්‍මචාරින් වහන්සේලා කෙරෙහි ගෞරවයෙන් යුක්තව වසන්නාහ යනුවෙනි. මෙහිලා භාග්‍යවතුන් වහන්සේගේ අදහස වූයේ මෙයයි. අපමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං අපමත්තාන මීයන්ති යේ පමත්තා යතා මතාති. ධම්මපදය අපමාද වර්ගය. කුසල දාම්මි අප්‍රමාදීව කටයුතු කිරීම නිවන සාක්ෂාත් කිරීමට කාරණේ වේ. ධර්ම මාර්ගයෙන් බාහිර කටයුතු වල නියලී සිටීම නැවත නැවත මෙරි මෙරි යාමට කාරණේ වේ. නිවන් මගෙහි අප්‍රමාදී වූවෝ නිවන සාක්ෂාත් කොට ඉපදීමෙන් නිදහස් වන හේයින් නොමැරෙති. බාහිර කටයුතු වල නියැලෙමින් ප්‍රමාදී වූවෝ මැරී ගිය උදවිය බඳු වෙති. මේ දෙසුමෙහිදී භාග්‍යවතුන් වහන්සේගේ අදහස වූයේ කුමක්ද? යම් කෙනෙක් නිවන සෙවීම කැමති වන්නාහුද ඔහු අප්‍රමාදී වන්නාහ යනුවෙනි. මෙහිලා භාග්‍යවතුන් වහන්සේගේ අදහස වූයේ මෙයයි. මෙය දේශනාවේ අභිප්‍රායයි. දහම් දෙසුමකදී පසුබිම් වන කාරණේ කුමක්ද? යම් පරිදි ඒ දනීය ගොපලු තෙමේ භාග්‍යවතුන් වහන්සේට පැවසුවේද, නන්දති පුත්තේහි පුත්තිමා ගෝමිකෝ ගෝහි තතේව නන්දති උපදීහි නරස නන්දනා නයිසෝ නන්දති යෝ නිරූපදීති. සුත්ත නිපාතය දන්නීය සූත්‍රය. දරුවන් ඇති තැනැත්තා දරුවන් නිසා සතුටු වෙයි. ගවයන් ඇති තැනැත්තා
එසේම ගවයින් නිසා සතුට වේ. පංචකාම කෙලෙස් උපදී මිනිසාට සතුට ගෙන දේ. යමෙක් පංචකාම උපදී නැතුව සිටීද ඔහු සතුටටපත් නොවේ. භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු වශයෙන් මෙසේ වදාළසේක. සෝචති පුත්තේහි පුත්තිමා ගෝමිකෝ ගෝහි තතේව සෝචති උපදීහි නරස්ස සෝචනා නහිසෝ සෝචති යෝ නිරූපදීති සුත්ත නිපාතය ධනිය සූත්‍රය. දරුවන් ඇති තැනැත්තා දරුවන් නිසා ශෝක කරයි. ගවයන් ඇති තැනැත්තා එසේම ගවයන් නිසා ශෝක කරයි. පංචකාම කෙලෙස් උපදීන් මිනිසාට ශෝකය ගෙන දේ. යමෙක් පංචකාම උපදීන් නැතුව සිටීද ඔහු ශෝක නොකරයි. මේ කාරණේ පසුබිම්ව ඇති දෙය මෙසේ වැටහේ. මේ දෙසුමේදී භාග්‍යවතුන් වහන්සේ බාහිර කාම වස්තුන්ට අයත් දේ උපදි වශයෙන් වදාළ බවයි. යම් පරිදි පවිතු මාරතමේ ගිජිකුළු පව්වේ මහත් වූ ගලක් භාග්‍යවතුන් වහන්සේ වෙත පෙරළුවේය. ඒට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක. සච්චේපි කේවලං සබ්බං ගිජ්ජකූටං චලෙස්සසි නේව සම්මා විමුත්තානං බුද්ධානං අත්ති ඉංජිතන්ති. සංයුත්ත නිකාය මාර සංයුත්තය පාසාන සූත්‍රය. ඉදින් මුළුමහත් ගිජ්ජකූට පර්වතයම සොලවන්නේ නමුත් සියලු කෙලෙසුන්ගෙන් මැනවින් මිදුණු බුදුවරයන් වහන්සේලාට කම්පාවක් නැත්තේමය. නහම් පලෙය්‍ය පට වී චලෙය්‍ය සබ්බේව පානා උදසන්ත සෙය්‍යුම් සල්ලම්පිචේ උරසි පකම්ප යෙය්‍යුම් උපදීසු තානං න කරොන්ති බුද්ධාති. සංයුත්ත නිකාය මාර සංයුත්තය සප්ප සූත්‍රය. අහස පැලී ගියත් පොළොව සැලී ගියත් අහස පොළොව වැසී සියලු ප්‍රාණීහු තැතිගත්තත් ඉදින් හදවතට හුලකින් පහර දෙන්නේ නමුත් බුදුවරු උපදීන් තුළ ජීවිත ආරක්ෂාව නොකරති. මේ කාරණයට පසුබිම්ව ඇති දෙය මෙසේ වැටහේ. මේ දෙසුමෙහිදී භාග්‍යවතුන් වහන්සේ ශරීරය උපදි වශයෙන් වදාළ බවයි. යම් පරිදි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක්ද නතන් දල්හං බන්දන මාහු දීරා යදා යසන් දාරු ජං බබ්බ ජංච සාරත් රත්තා මණිකුණ්ඩ ලේසු පුත්තේසු ධාරේසු චයා අපෙක්ඛාති. සංයුත්ත නිකාය කෝසල සංයුත්තය බන්ධන සූත්‍රය. යම් කලෙක යකඩ දම්වැලෙන් හෝ දැවදඬුවෙන් හෝ බුබුස් තනවලින් කළ කඹයෙන් හෝ සිරකොට කළ බන්ධනයක් ඇද්ද එය දරුණු බන්ධනයක් ඇයි නුවණැත්තෝ නොකීහ. මිනිමුතු ආභරණ කෙරෙහිද දරුවන් කෙරෙහිද අඹුවන් කෙරෙහිද රාගයෙන් බැඳීගේ යම් අපේක්ෂාවක් ඇද්ද මෙයම දරුණු බන්ධනයකි. මේ කාරණයට පසුබිම්ව ඇති දේ මෙසේ වැටහේ. මේ දෙසුමේදී භාග්‍යවතුන් වහන්සේ බාහිර උපභෝග පරිභෝග වස්තු කෙරෙහි ඇති ආසාව බන්ධනයක් වශයෙන් වදාළ බවයි. මෙසේ වදාළසේක. ඒතන් දල්ලං බන්ධන මාහු දීරා ඕහාරිනං සිතිලං දුප්ප මුංචං ඒතම්පි චෙත්වාන පරිබ්බ ජන්ති අනපෙක්කිනෝ කාම සුකම් පහායාති. සංයුත්ත නිකාය කෝසල සංයුත්තය බන්ධන සූත්‍රය. උපභෝග පරිභෝග කාමවස්තු පිළිබඳව රාගෙන් ඇලී ගිය අපේක්ෂාව අපායට ඇද දමන
සියුම් වූ මිදීමට දුෂ්කර වූ දරුණු බන්ධනයකයි නුවණැත්තෝ කීහ. කාම වස්තු කෙරෙහි අපේක්ෂා නැති අය මේ බන්ධනයේ සිඳ දමා කම්සප අත්තර පැවිදි වෙති. මේ කාරණයට පසුබිම්ව ඇති දේ මෙසේ වැටහි. මේ දෙසුමේදී භාග්‍යවතුන් වහන්සේ බාහිර උපභෝග පරිභෝග වස්තු කෙරෙහි ඇති ආසාව දුරු කිරීම ගැන වදාළ බවයි. මෙසේ වදාළසේක. ආතුරං අසුචින් පූතින් දුග්ගන්ධං දේහ නිස්සිතං පග්ගරන්තං දිවාරත්තිං බාලානං අභිනන්දිතන්ති. තේරගාතා, කුල්ලක් තේරගාතා. රෝගී බවින් මැඩුණු අපිරිසුදු කුණු වූ දුර්ගන්ධය ඇති ශරීරය ඇසුරුකොට දිවා රාත්‍රී වැගිරෙන්නා වූ අසූචි ඇති මේ කය අඥාන බාලයන් හට සතුටින් පිළිගැනීම ඇති කරයි. මේ කාරණයට පසුබිම්ව ඇති දේ මෙසේ වැටහි. මේ දෙසුමෙහිලා භාග්‍යවතුන් වහන්සේ ආත්‍යාත්ම වස්තුකයෙහිවත් තමා කෙරෙහි ඇති තණ්හාව දුරු කිරීම ගැන වදාළ බවයි. මෙසේ වදාළසේක. උච්චින්ද සිනේහ මත්තනෝ කුමුදං සරදිකංව පාණිනා සත්ති මග්ගමේව බ්‍රූහය නිබ්බාණං සුගතේන දේසිතන්ති. ධම්මපදය මග්ග වර්ගය. පායන කාලයේ හටගත් කුමුදු මලක් සිය අතින් කඩා දමන සෙයින් තමාගෙන තෘෂ්ණාව සිඳ දමන්න. කෙලෙස් සංසිඳීම ඇති කරවන ආර්ය අෂ්ටාංග මාර්ගයේම වඩන්න. සුගතයන් වහන්සේ විසින් කෙලෙස් සංසිඳීම නිවන බව දෙසන ලද්දේ. මේ කාරණයට පසුබිම්ව ඇති දෙය මෙසේ වැටහි. භාග්‍යවතුන් වහන්සේ ආධ්‍යාත්මික වස්තු කයෙහිවත් තමා කෙරෙහි ඇති තෘෂ්ණාව දුරු කිරීම ගැන වදාළ බවයි. මෙය පසුබිම්ව ඇති දෙය හෙවත් නිදාණයයි. ඒ චතු බ්‍යුහාරේදී එන පූර්වාපර සන්ධි අනුකුමන්ත මෙසේ වදාළසේක. කාමන්දා ජාල සංචන්නා තන්නා චදන චාදිතා පමත්ත බන්දුනා බද්දා මච්චාච කුමිනා මුකේ ජරා මරණ මංවෙන්ති වච්චෝ කීර පකෝව මාතරන්ති. උදාන පාළි ဒုတိය සත්ත සූත්‍රය. කාමයෙන් අන්ද වූ කාම දැනීම් මෙලී ගිය තෘෂ්ණා වැස්මෙන් වැසී ගිය කෙමනකට හසු මාළු රැලක් සෙයින් පමා වූවන්ගේ ඥාතියා වන මාරයාට බැඳුණු සත්වයෝ කිරිබොන වසු පැටවකු මව් දෙන කරා දුව යන සෙයින් ජරා මරණ පසුපස යති. මේ වදාන ලද්දේ කාම තණ්හාවයි. ඒ කාම තණ්හාව කුමකින් පූර්වාපරේ යෙදෙයිද මෙසේ වදාළසේක. රත්තෝ අත්තං න ජානාති රත්තෝ ධම්මං න පස්සති අන්දන්ත මං තදා හෝති යන් රාගෝ සහතේ නරන්ති. රාගයට ඇලී ගිය තැනැත්තා යහපත නොදනි. රාගයට ඇලී ගිය තැනැත්තා ධර්මය නොදකි. යම් විටක රාගය මිනිසාව යටපත් කරයිද එකල්හි ඔහු තුල කාමෙන් අන්ද වූ අඳුරක් ඇත්තේය. මෙසේ අන්ධභාවයේද වෙලී ගිය බවද ඒ තණ්හාව ගැනම කියන ලද්දකි. කාමෙන් අන්ද වූ තෘෂ්ණා දැඩින් වෙලී ගිය තෘෂ්ණා වැස්මෙන් වැසී ගිය යනුවෙන් යම් තණ්හාවක් ගැන වදාළසේක්ද
රාගෙන් ඇලී ගිය විට යහපත නොදකි රාගෙන් ඇලී විට ධර්මයෙන් නොදකි යනුවෙන් යම් තණ්හාවක් ගැන වදාළසේක්ද කෙලෙසුන්ගේ නැගී සිටීම ගැන දක්වන මේ පදවලින් ඒ තෘෂ්ණාව ගැනම කියන ලද්දේ යම් අන්ධකාරයක් ඇද්ද මේ දුකේ හට ගැනීමට හේතුවේ යලි භවය ඇති කර දෙන යම් තණ්හාවක් ඇද්ද එයයි කාමයෝ යනුවෙන් යමක් වදාළසේක්ද මේ ක්ලේශ කාමෙහිවත් සිතේ උපදින කාමයයි කාම දැඩින් වෙලීගේ යනුවෙන් යමක් වදාළසේක්ද ඒ කාමයන්ගේම යෙදීම කාම රාගේ මතුවීම දක්වනසේක එහෙයින් සිතේ උපදින කාමාශාව වශයෙන්ුත් ඒ කාමකලෙස් නැගී සිටීම වශයෙන්ුත් තෘෂ්ණා බන්ධනේ වදාරන ලද්දේ මෙබඳු වූ යම් කෙනෙක් වෙද්ද ඔහු ජරා මරණ කරාම යලි යලිත් යති භාග්‍යවතුන් වහන්සේ විසින් යම්සේ තබන ලද ගාථා බලෙන් ජරා මරණ පසුපස නැවත යති යනුවෙන් මේ සසර පැවැත්මේ මූලික කරුණ තණ්හාව බව දක්වන ලදී යස්ස පපංචා තිතීච නත්ති සන්දානම් පලිගංච වීතිවත්තු තන් නිත්තං හම් මුනිං චරන්තං න විජානාති සදේව කෝපි ලෝකෝති උදාන පාළි පපංචක්කය සූත්‍රය යමෙකු තුල කෙලෙස් හැදෙන ස්වභාවයක් නොපවතීද ඔහුගේ සිත් කෙලෙස් හා අප්‍රකටව ක්‍රියාකාරී වීමක් නැද්ද කෙලෙස් සමග විලී යාමක් හෝ නැද්ද කෙලෙස් අගුල ඉක්මවා ඇද්ද ඒ තෘෂ්ණා රහිතව හැසිරෙන මුනිවරයාට මරණින් මතු කුමක් වන්නේදැයි දෙවියන් සහිත ලෝවැසියෝ නොදන්නිති මෙහි ප්‍රපංචේවත් කෙලෙස් හැදෙන ස්වභාවය යනු විශේෂයෙන් සකස් වන තෘෂ්ණා දෘෂ්ටි මාන්නයෙන් යුතුව රැස් කරන ලද සංස්කාරයෝය කෙලෙස් පැවතීම යනු සිතෙහි අප්‍රකටව ක්‍රියාකාරීව ඇති ක්ලේශෝය කෙලෙස් වෙලී යාම යනු තණ්හා මතුවීමයි එනම් 36 වැදෑරුම් වූ සිතෙහි බලපවත්වන තෘෂ්ණා ජාලයේ හැසිරීමයි අගුල යනු මෝහයයි කෙලෙස් හැදෙන ස්වභාවයෙන් යුතු යම් සංස්කාරයෝ වෙද්ද සිතෙහි අප්‍රකටව ක්‍රියාත්මක වන යම් කෙලෙස් ඇද්ද සිතෙහි වෙලෙන යම් තෘෂ්ණා ඇද්ද මුලාවන යම් මෝහ අගුල් ඇද්ද මේ සියල්ල ඉක්මවා ගිය රහත් භික්ෂුව තෘෂ්ණා රහිත තැනැත්තායයි කියනු ලැබේ මෙසේ සිතෙහි ක්‍රියාත්මකව නැගී සිට රැස් වූ කෙලෙස් සංස්කාරයෝ මෙලොව විඳ යුතු දිට්ඨ ධම්ම වේදනීය කර්ම විපාක බවට පත්වෙති නැතිනම් ඊළඟ ආත්ම භාවයේ විඳ යුතු උපපජ්ජ වේදනීය කර්ම විපාක බවට පත්වෙති නැතිනම් කවර හෝ උපතකදී නැවත නැවතත් විඳ යුතු අපරාපරිය වේදනීය කර්ම විපාක බවට පත්වෙති මෙසේ තෘෂ්ණාව තුන් අයුරකින් ඵල විපාක ලබා දෙයි එනම් මෙලොවදී හෝ ඊළඟ ආත්ම භාවයේදී හෝ නැවත නැවත ලබන කවර හෝ උපතකදීය භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක ලෝභයෙන් සකස් වූ යම් කර්මයක් කයෙන් වචනයෙන් මනසින් කරයිද ඒ කර්මයේ විපාක මෙලොවදී හෝ ඊළඟ ආත්ම භාවයේදී හෝ කවර හෝ උපතකදී නැවත නැවත විඳි මේ භාග්‍යවතුන් වහන්සේගේ පූර්වාපර දේශනාව සමගයේදී ඒ තෘෂ්ණාව නැගී සිටීමෙන් මෙලෝ විපාක විඳ යුතු කර්මයක් හෝ ඊළඟ ආත්ම භාවයේ විපාක විඳ යුතු කර්මයක් හෝ කවර හෝ උපතකදී නැවත නැවත විපාක විඳ යුතු කර්මයක් හෝ වෙයි මෙසේ කර්මයේ තුන් අයුරකින් විපාක දෙයි මෙසේ වදාළසේක යම් කරුණකින් අඥාන බාලයා මෙහි සතුන් මරයිද සොරකම් කරයිද වැරදි කාම සේවනයේ යෙදෙයිද බොරු කියයිද
කේලම් කියයිද පරුස වචන කියයිද හිස් වචන කියයිද අන් සතු දෙයට ලෝභ කරයිද කෝප වෙයිද මිසිදුට ගත්තෙක් වෙයිද ඔහුගේ දස අකුසල කර්මයේ විපාක මෙලෝදී හෝ ඵලදේ ඊළඟ ආත්ම භාවයේදී හෝ ඵලදේ කවර හෝ උපතකදී නැවත නැවත ඵලදේ මේ භාග්‍යවතුන් වහන්සේගේ පූර්වාපර දේශනාව සමග සසඳේ ඒදි තෘෂ්ණාවේ මතුවීම නුවණින් මෙනෙහි කරමින් භාවනා බලයෙන් ප්‍රහාණය කළ යුත්තේය සිතෙහි ක්‍රියාත්මක නැගී සිට රැස්වන කෙලෙස් සංස්කාරයෝ දස්සන බලෙන් හෙවත් සෝවාන් මාර්ග ඥාණයෙන් ප්‍රහාණය කළ යුත්තාය 36 වැදෑරුම්ව හැසිරෙන තෘෂ්ණා ජාලයෝ සමත විදර්ශනා බොජ්ජංග භාවනා බලෙන් ප්‍රහාණය කළ යුත්තාහ මෙසේ තෘෂ්ණාව පවා තුන් අයුරකින් ප්‍රහාණය වේ යම් තෘෂ්ණාව නැති ස්වභාවයක් ඇද්ද මේ පංචස්කන්ධයන්ගේ පැවැත්ම ඇති නිසාවෙන් සෞපාදිශේෂ නිබ්බාන ධාතු වේ රහත් භික්ෂුව පරිහරණය කළ ශරීරයේ බිඳී යාමක් ඇද්ද මේ පංචස්කන්ධයන් පැවැත්මේ හේතුවෙන් තොර වූ අනුපාදිශේෂ නිබ්බාන ධාතුවයි තමා පසුපසින් හබා එන හේයින් සිතේ කෙලෙස් හැදෙන ස්වභාවය ප්‍රපංචයයි කියනු ලැබේ භාග්‍යවතුන් වහන්සේ යම් කරුණකින් මේ වදාළ සේක්දයත් අතීත අනාගත වර්තමාන වූ ඇසින් දැක්ක යුතු රූපය අරඹයා තමා පසුපසින් කෙලෙස් හඹායි එවත් ඒ ප්‍රපංච කරයි භාග්‍යවතුන් වහන්සේ යම් කරුණකින් මේ වදාළ සේක්දයත් රාදේනි අතීතේ නිරුද්ධ වී ගිය රූපය ගැන අපේක්ෂා රහිතවන්ව අනාගතේ නොහටගත් රූපය ගැන සතුටින් නොගන්න වර්තමානයේ හටගෙන ඇති රූපය ගැන අවබෝධයෙන්ම එපා වීම පිණිස නොඇල්ම පිණිස ඇල්ම නිරුද්ධ වීම පිණිස අත්හැරීම පිණිස දුරු කිරීම පිණිස පිළිපදින්න මේ භාග්‍යවතුන් වහන්සේගේ පූර්වාපර දේශනාව සමගයේදී මෙහි යම් කෙලෙස් හැදෙන ස්වභාවයක් ඇද්ද යම් සංස්කාරයෝ වෙද්ද අතීත අනාගත වර්තමානයේ යම් සතුටින් පිළිගැනීමක් ඇද්ද මේ අර්ථ වශයෙන් එකකි එනම් වෙනත් වෙනත් පදවලින් වෙනත් වෙනත් අකුරු වලින් වෙනත් වෙනත් ව්‍යංජන වලින් අප්‍රමාණ ධර්ම දේශනාව භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දාහ මෙසේ සූත්‍රෙන් සූත්‍රේ සසඳා පූර්වාපර දේශනාවේ ගැළපීම යොදවා සූත්‍ර දේශනා විස්තර කරන ලද්දේ වේ මේ පූර්වාපර සම්දි ගැළපීම සතර අයුරකින් වෙයි අත්ථ සම්දි ව්‍යංජන සම්දි දේශනා සම්දි හා නිද්දේශ සම්දි වශයෙන්යි එයි අර්ථ සම්දියේ පද 6කින් යුක්ත වේ සංකාසන එවත් කෙටියෙන් පැවසීමය පකාසන එවත් මූලික කරුණු පැවසීමය විවරණ එවත් විස්තර කිරීමය විභජන එවත් බෙදා දැක්වීමය උත්තානි කම්මන එවත් කරුණු ඉස්මතු කිරීමය පඤ්ඤත්ති එවත් පැනවීමය ව්‍යංජන සන්ධියද පද 6කින් යුක්ත වේ අකරං එවත් අකුරුය පදං එවත් නාමපද ක්‍රියාපද ආදිය ව්‍යංජන එවත් වාක්‍ය ආදිය ආකාර එවත් වාක්‍ය ආදී ඇති ප්‍රබෝධයෝය නිරුත්ති එවත් නිර්වචනය නිද්දේශ එවත් විස්තර කිරීමය දේශනා සන්ධියේදී මෙසේය රහත් භික්ෂුව ධ්‍යාන වඩන විට පඨවි ධාතු ඇසුර කොට ධ්‍යාන නොවඩයි ඒත් පඨවි ධාතුවේ මිදී ධ්‍යානය වඩයි ධ්‍යාන වඩන විට ආපෝ ධාතුව ඇසුර කොට ධ්‍යාන නොවඩයි ඒත් ආපෝ ධාතුවේ මිදී ධ්‍යානය වඩයි ධ්‍යාන වඩන විට තේජෝ ධාතුව ඇසුර කොට ධ්‍යාන නොවඩයි ඒත් තේජෝ ධාතුවේ මිදී ධ්‍යාන වඩයි ධ්‍යාන වඩන විට වායෝ ධාතුව ඇසුරු නොකොට ධ්‍යාන වඩයි ඒත් වායෝ ධාතුවේ මිදී ධ්‍යාන වඩයි
ධ්‍යාන වඩන විට ආකාසඤ්ඤායතන ඇසුරු කොට ධ්‍යාන නොවඩයි පෙරසේ ධ්‍යාන වඩන විට විඥානඤ්ඤායතන ඇසුරු කොට ධ්‍යාන නොවඩයි පෙරසේ ධ්‍යාන වඩන විට ආකින්චඤ්ඤායතන ඇසුරු කොට ධ්‍යාන නොවඩයි පෙරසේ ධ්‍යාන වඩන විට නේව සංඥා නාසඤ්ඤායතන ඇසුරු කොට ධ්‍යාන නොවඩයි පෙරසේ මෙලොව ඇසුරු කොට ධ්‍යාන නොවඩයි පරලොව ඇසුරු කොට ධ්‍යාන නොවඩයි ඒ ධ්‍යාන වඩයි මෙලොව පරලොව අතර යමක් දක්නා ලද්දේද අසනා ලද්දේද ආග්‍රහණය කරන ලද්දේද රස විඳින ලද්දේද පහස ලබන ලද්දේද සිතින් සිතන ලද්දේද ලබන ලද්දේද සොයන ලද්දේද සිතින් නැවත නැවත සිතන ලද්දේද ඒ ඇසුරු කොට ධ්‍යාන නොවඩයි ඒ ධ්‍යාන වඩයි දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකේ කිසිවකු විසින් මේ ක්ෂීණාශ්‍රව රහත් භික්ෂුව කිසිවක් ඇසුරු නොකළ සිටින් ධ්‍යාන වඩද්දී ඉසේ භාවනා කරන නිවන් අරමුණ නොදකින ලද්දේ වේ පවිතු මාරතමේ පින්වම් පෑ ගෝතික කුලපුත්‍රයන් වහන්සේගේ විඥානය සොයන්නේ යම්සේ නොදයිනීද නොදකීද ඒ ගෝතික කුලපුත්‍රයන් වහන්සේ තෘෂ්ණාව ප්‍රහාණයෙන් තමා පසුපස කෙලෙස් හඹා එන ස්වභාවයේ ඉක්මවා ගියේ වහන්සේ තුල දෘෂ්ටින් ඇසුරකුත් නැති බව නිසාය ගෝතික තෙරුන්ගේ මේ ස්වභාවය යම්සේද වක්කලී තෙරුන්ගේ ස්වභාවයත් එසේය දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ශ්‍රමණක් බ්‍රාහ්මණයන් සහිත වූ දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයා විසින් ලොවෙහි කිසිවකුට නොවැළෙන සිතින් ධ්‍යාන වඩන රහතන් වහන්සේලාගේ භාවනා අරමුණ නොදන්නා ලද්දේ මේ දේශනා සම්ධියයි එහිදී නිදේශ සම්ධිය අනු කුමක්ද කෙලෙස් ඇසුරු කරගත් සිත් ඇති පුද්ගලයන් පිළිබඳව අකුසල පක්ෂෙන් විස්තර දැක්විය යුත්තේය කෙලෙස් ඇසුරු නොකළ සිත් ඇති පුද්ගලයන් පිළිබඳව කුසල පක්ෂෙන් විස්තර දැක්විය යුත්තේය කෙලෙස් ඇසුරු කළ සිත් ඇති පුද්ගලයෝ කෙලෙසුන්ගෙන් දැක්විය යුත්තාය කෙලෙස් ඇසුරු නොකළ සිත් ඇති පුද්ගලයෝ පිරිසිදු භාවයෙන් දැක්විය යුත්තාහ කෙලෙස් ඇසුරු කරගත් සිත් ඇති පුද්ගලයෝ සත්සර පැවැත්ම තුලින් පෙන්වා දිය යුත්තාහ කෙලෙස් ඇසුරු නොකළ සිත් ඇති පුද්ගලයෝ සසර නැවැත්ම තුලින් විස්තර කළ යුත්තාහ කෙලෙස් ඇසුරු කළ සිත් ඇති පුද්ගලයෝ තෘෂ්ණාව තුලිනුත් අවිද්‍යාව තුලිනුත් පෙන්වා දිය යුත්තාහ කෙලෙස් ඇසුරු නොකළ සිත් ඇති පුද්ගලයෝ සමතේ තුලිනුත් විදර්ශනාව තුලිනුත් පෙන්වා දිය යුත්තාහ කෙලෙස් ඇසුරු කළ සිත් ඇති පුද්ගලයෝ පවට ලැජ්ජා නැති බව තුලිනුත් පවට බය නැති බව තුලිනුත් පෙන්වා දිය යුත්තාහ කෙලෙස් ඇසුරු නොකළ සිත් ඇති පුද්ගලයෝ පවට ලැජ්ජාව තුලිනුත් පවට බය තුලිනුත් පෙන්වා දිය යුත්තාහ කෙලෙස් ඇසුරු කළ සිත් ඇති පුද්ගලයෝ සිහිය නැති බව තුලිනුත් නුවණ නැති බව තුලිනුත් පෙන්වා දිය යුත්තාහ කෙලෙස් ඇසුරු නොකළ සිත් ඇති පුද්ගලයෝ සතිපට්ඨානේ පිහිටුවාගත් සිහිය තුලිනුත් නුවණ තුලිනුත් පෙන්වා දිය යුත්තාහ කෙලෙස් ඇසුරු කළ සිත් ඇති පුද්ගලයෝ නුවණින් තොර බව තුලිනුත් අයෝනිසෝ මානසිකාර්ය තුලිනුත් පෙන්වා දිය යුත්තාහ කෙලෙස් ඇසුරු නොකළ සිත් ඇති පුද්ගලයෝ නුවණින් යුක්ත බව තුලිනුත් යෝනිසෝ මානසිකාර්ය තුලිනුත් පෙන්වා දිය යුත්තාහ කෙලෙස් ඇසුරු කළ සිත් ඇති පුද්ගලයෝ කුසල් වැඩිමිට හා අකුසල් දුරු කිරීමට ඇති කුසීත භවෙන් අකීකරු බව තුලිනුත් පෙන්වා දිය යුත්තාහ කෙලෙස් ඇසුරු නොකරන සිත් ඇති පුද්ගලයෝ කුසල් වැඩිමිටත් අකුසල් දුරු කිරීමටත් පටන්ගත් විරිය ඇති භවෙන් කීකරු බව තුලිනුත් පෙන්වා දිය යුත්තාහ කෙලෙස් ඇසුරු කළ සිත් ඇති පුද්ගලයෝ ශ්‍රද්ධාව නැතිකමිනුත් ප්‍රමාදේනුත් පෙන්වා දිය යුත්තාහ කෙලෙස් ඇසුරු නොකළ සිත් ඇති පුද්ගලයෝ
ශ්‍රද්ධාවෙනුත් අප්‍රමාදේනුත් පෙන්වා දිය යුත්තාහ. කෙලෙස් ඇසුරු කළ සිත් ඇති පුද්ගලයෝ අසත් ධර්මයේ ශ්‍රවණේනුත් අසංවරේනුත් පෙන්වා දිය යුත්තාහ. කෙලෙස් ඇසුරු නොකළ සිත් ඇති පුද්ගලයෝ සත් ධර්ම ශ්‍රවණේනුත් සංවරේනුත් පෙන්වා දිය යුත්තාහ. කෙලෙස් ඇසුරු කළ සිත් ඇති පුද්ගලයෝ අන්සත්වයට ආසා කිරීම තුලිනුත් ව්‍යාපාදේ තුලිනුත් පෙන්වා දිය යුත්තාහ. කෙලෙස් ඇසුරු නොකළ සිත් ඇති පුද්ගලයෝ අන්සතු දෙයට ආසා නොකිරීම තුලිනුත් තරහ නැති බව තුලිනුත් පෙන්වා දිය යුත්තාහ. කෙලෙස් ඇසුරු කළ සිත් ඇති පුද්ගලයෝ නීවරණයන්ගෙනුත් සංයෝජනයන්ගෙනුත් පෙන්වා දිය යුත්තාහ. කෙලෙස් ඇසුරු නොකළ සිත් ඇති පුද්ගලයෝ රාගයේ දුරුවීමෙන් වූ චිත්ත විමුක්තියනුත් අවිද්‍යාව දුරුවීමෙන් වූ ප්‍රඥා විමුක්තියනුත් පෙන්වා දිය යුත්තාහ. කෙලෙස් ඇසුරු කළ සිත් ඇති පුද්ගලයෝ උච්ඡේද දෘෂ්ටියනුත් සාස්වත දෘෂ්ටියනුත් පෙන්වා දිය යුත්තාහ. කෙලෙස් ඇසුරු නොකළ සිත් ඇති පුද්ගලයෝ සෝපාදි ශේෂ වූ අනුපාදි ශේෂ වූ නිර්වාණ ධාතු තුලින් පෙන්වා දිය යුත්තාහ. මේ විස්තර වශයෙන් පෙන්වා දී මෙහෙවත් නිද්දේශ සන්ධියයි. ඊකරුණ නිසා ආයුෂ්මත් මහා කච්චායන තෙරණුවෝ නිරුත්‍ය අභිප්‍රාය යනාදී ගාථා වදාළහ. නියුත්තෝ චතුබ්‍යූහ හාරය යොදන ලදී.